අද ගොවිමිට අරනළු වැඩසටහන අපි ඉදිරිපත් කරන්න අදහස් කරේ විශේෂයෙන්ම මටාත රජී බීජ නිෂ්පාදන ගොවිපළ. ඉතින් මේ ගොවිපළ තුළ රට අවශ්‍ය අතිරේක ආහාර භෝග වී ඒ වගේම තමයි එළවලු බීජ පළතුරු බීජ මේ සියල්ලම මේක නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම අතිරේක ආහාර භෝග ගත්තාට පස්සේ ලංකාවේ වැඩිම නිෂ්පාදනයක් කරන්නේ මේ ගොවිපළ තුළ. මේ ගොවිපළ තියෙන විශේෂත්වය තමයි මුළු ලෝකෙම වසංගත තත්ත්වයට පත්විච්ච COVID-19 වසංගතය. ඒ අවස්ථාවේදී මේ නිලධාරි මණ්ඩලයේ සේවකයෝ සියල්ලගේම කැපකිරීමක් තමයි මෙහි කාර්ය සක්‍රියව සිද්ධ වුණා. මුළු ලෝකෙම අක්‍රිය වෙද්දී මේ ගොවිපළ විතරක් සක්‍රිය වුණා. මේ සක්‍රියත්වයේ ප්‍රතිඵල තමයි අද ඔබට අතින්ද අවස්ථාව තියෙන. අපි යන්නේ මේ ගොවිපළට ගිහිල්ලා බලමු ඔවුන්ගේ දාඩි මහන්සිය අද රටේ නිෂ්පාදනයට කොහොමද දායක වෙන්නේ කියලා. COVID-19 වසංගතය මුළු ලෝකයේම නිහඬ කළ අවධියක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ තත්ත්වයට නොබියව මුහුණ දුන්නා. ලෝකේ පුරා ආහාර හා වෙනත් නිෂ්පාදන ක්‍රියාවලිය පහත වැටුණු අවධියක අප දෙපාර්තමේන්තුව අනාගතයේ ඇතිවන ආහාර හිඟයට ක්ෂණික පිළියම් හා දීර්ඝ කාලීන පිළියම් රාශියක් අරගත්තා. එයින් ප්‍රධාන වන්නේ අපිට අවශ්‍ය ගුණාත්මක බීජ හිඟය සඳහා පිළියම් සෙවීමයි. බටාත බීජ නිෂ්පාදන ගොවිපළ අතිරේක ආහාර භෝග නිෂ්පාදනය අතින් ගත්තම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රධානම ගොවිපළ එම බීජ නිෂ්පාදනය කරන. ඉතින් අපේ ගොවිපළේ වපසරිය හෙක්ටයාර් 500කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපි සතුව තිබිච්ච ප්‍රධානම සම්පත තමයි අපි සතු අපේ ගොවිපළ සතු කුඩා පරිමාණයේ ජලාශ 4ක් හෙක්ටයාර් 35කට ආසන්න ප්‍රමාණයක් මේ ජලාශ වලින් ආවරණය වෙලා තියෙනවා. ඊට අමතර විශාල උස්බිම් ප්‍රමාණයක් තිබුණා. එතකොට මේ උස්බිම් සංවර්ධනය කිරීමේදී අපිට තිබුණු ගැටලුවක් තමයි මේ ජලාශවල තියෙන වතුර මේ උස්බිම් දක්වා ගෙනියන්නේ කොහොමද කියන එක. ඒක අපි සාර්ථකව ජයගන්න සමත් වුණා. ඊට අවුරුදු 5කට විතර පෙර කාලේ ඉඳලා අපි පටන් ගත්තා විසිරුම් ජල සම්පාදන පද්ධති මේ ගොවිපළට හඳුන්වලා දෙන්න. විශේෂයෙන්ම මේ විසිරුම් ජල සම්පාදන පද්ධති හඳුන්වලා දීමත් සමග අපේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් සමහර ඇතැම් කන්නවලදී මෙට්‍රික් ටොන් 15ක් පමණ දක්වා අතිරේක ආහාර භෝග අපිට එක කණ්ඩයක නිෂ්පාදනය කරන්න හැකියාව ලැබුණා. ඒක අපි ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීමත් නවීන තාක්ෂණික ක්‍රම සහ ඒ වගේ උපක්‍රම තුලින් ලබාගත් නිෂ්පාදන ඉලක්කයක් විදිහට මට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව අපි සියලුම අතිරේක ආහාර භෝග සහ සමහර ඇතැම් එළවලු බීජ බීජපී නිෂ්පාදනයත් මේ ගොවිපළ තුළ සිද්ධ කරනවා. ඉතින් අපි වර්තමානයේ ගොවිපළ මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ සඳහා සේවකීන් විශේෂයෙන් අතිරේක ආහාර භෝග නිෂ්පාදනයේදී වැය වෙන ශ්‍රම වැඩි කම්කරු ශ්‍රමයක් ඒ සඳහා අවශ්‍ය වීම. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ලොකුම සම්පත වන්නේ ගොවිපල් සමූහය හා එහි කාර්ය මණ්ඩලයයි. එහි කළමනාකාරීත්වය නිසි අයුරින් ඒවා කළමනාකරණය කිරීමෙන් හා ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාම COVID-19 වතුරින් මුළු රටම භීතියට පත්වන අවධියක නොබියව ගොවිපලේ රාජකාරී කටයුතුවලට පැමිණ එය නොපිරිහෙලා ඉටු කළා. අතිරේක ආහාර භෝග නිෂ්පාදනයේදී අපිට තියෙන විශාල ගැටලුවක් තමයි කම්කරු ශ්‍රමය කියන එක. කම්කරු ශ්‍රමය අඩු කර ගැනීම සඳහා අපි විවිධ උපකරණ වර්ග භාවිතා කරනවා. සීඩස් භාවිතා කරනවා, වීඩස් භාවිතා කරනවා. ඒ වගේම අප ගොවිපළ සතුව
හෙක්ටාර් 25ක් පමණ ජල සම්පාදන පද්ධතියක් තියෙනවා විසිරුම් ජල සම්පාදන පද්ධතියක්. ඒ විසිරුම් ජල සම්පාදන පද්ධතිය අපි සකස් කරලා තියෙන්නේ භූගත ජල නල පද්ධතියක් සහිතව. සාමාන්‍යයෙන් අඩි 2කමාරක් 3ක් විතර යට භූගත ජල සම්පාදන පද්ධතියක් තියෙන්නේ. ඒක නිසා අපිට බීම් සැකසීමේදී සහ ගොවිබල යන්ත්‍ර උපකරණ භාවිතයේදී විශාල පහසුවක් වෙලා තියෙනවා. මෙම ගොවිපලේ නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා යාන්ත්‍රීකරණය යොදා ගැනීම කැපිපෙන ලක්ෂණයක්. බීජ ශාස්ත්‍රයේ සිටුවීමේ සිට බීජ සැකසීම දක්වා මනා සුපරීක්ෂාකාරීව නිවැරදි තාක්ෂණයට අනුවම සිටුවීම පෙන්වා දෙන්න පුළුවන්. අතිරේක ආහාර භෝග ගත්තන් පස්සේ අපි බඩේරිඟු කුරක්කන් උඳු කවුපි මුං කොල්ලු ආදී භෝග අපි වගා කරනවා මේ කොටස තුළ විශේෂයෙන්ම මේ 2020 යලකන්න තුළ අපි වැඩි වශයෙන්ම වගා කරලා තියෙන බඩේරිඟු මේ වෙදී අපි බඩේරිඟු හෙක්ටයාර 10ක් පමණ වගාව අපසරියක් තියෙනවා අප සතු අපේ ගොවිපල සතුව විශේෂයෙන්ම අපි බඩේරිඟු වගා කිරීමේදී සීඩර් භාවිතා කරනවා ඊට අමතරව බඩේරිඟු වගාවේ වන සතුන් පාලනය කිරීම සඳහා ඉලෙක්ට්‍රික් ලෙන්ස් විදුලි වැටවල් සංස්ථාපනය කරනවා විදුලි වැටවල් සංස්ථාපනය කිරීම මගින් අපි ඌරන් වැනි සතුන් තමයි පාලනය කරන්නේ බඩේරිඟු කරල් හටගත් පසු අපිට කුරුල්ලන්ගේ හානිය තමයි වගාවට තියෙන ලොකුම හානිය මේ කුරුල්ලන් හානිය පාලනය කිරීම සඳහා අපි පඹයන් වැනි සාම්ප්‍රදායික ක්‍රමවලට අමතරව අපි ශබ්ද තරංග වලින් ඒ අවශ්‍ය තාක්ෂණය ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා ඉදිරියට අපේ ශබ්ද තරංග සංස්ථාපනය කරලා මේ වගාවන් ආරක්ෂා කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා දැනට වෙළඳ පොලේ පවතින විදේශයෙන් සතුව පැමිණ තියෙන දෙමුහුන් පැපොල් බීජ දෙමුහුන් ප්‍රභේද වලට අපි තරංගකාරී විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉතා ළඟකදී රිලීස් කරන ලද මෙම පැපොල් ප්‍රභේදය දැනට ගොවි ජනතාව අතර ඉතාමත් සාර්ථක ලෙස ව්‍යාප්ත වෙලා ගොවි ජනතාව ඉතාමත් උනන්දුවෙන් මෙම බීජ සෙවීමක් කරගෙන යනවා එතකොට ඒ අරමුණ අපි සාර්ථක කර ගැනීම සඳහා බටාත ගොවිපලේ මෙම දෙමුහුන් පැපොල් නිෂ්පාදන කොටස ස්ථාපනය කරලා තියෙනවා ප්‍රධාන ලෙස රත්න ප්‍රභේදයත් CP13 කියන ප්‍රභේද දෙක තමයි එකට එකතු කරලා දෙමුහුන් කරලා පරාගණය කිරීමක් සිදු කළා තමයි අපි හොරන හයිබ්‍රිඩ් කියන බීජ නිෂ්පාදන සිදු කරගෙන යන්නේ අපි බීජ නිස්සාරණය කළා වියලීමට පත් කළා ගොවි ජනතාව අතරට පත්වීමට වැඩ කටයුතු සිද්ධ කරනවා මෙසේ කළ කාර්ය නිසා අද වෙන විට අස්වනු සාර්ථක මට්ටමින් ලැබෙමින් පවතිනවා ඉතින් ඉදිරි මහ කන්නේ සඳහා අතිරේක ආහාර භූක බීජ අවශ්‍යතාවයේ සැපීම සඳහා අමතර හෙක්ටයාර 20ක වපසරියක් වගාව සඳහා එක් කර ගැනීම විශේෂ ලක්ෂණයක්. ලංකාවේ බීජ නිෂ්පාදනයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍යාංශයේ ගොවිපළවල් 28ක් ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිපළවල් 3ක් තියෙනවා බටාත, මිද්දෙනිය, අම්බලන්තොට විදිහට. ඒකිනුත් විශාලම ගොවිපළක් වෙන්නේ බටාත ගොවිපළ. එතකොට මේ ගොවිපළ ඇත්තටම දැන් අවුරුදු 8ක් 9ක් තිස්සේ අපි සංවර්ධනය කරගෙන යනවා විශේෂයෙන්ම ගොවිපලේ තිබිච්ච විශාලම අඩුපාඩුවක් වෙච්ච ජල සම්පාදනය. ජල සම්පාදනය යථාවත් කිරීම සඳහා දිගින් දිගටම ක්‍රියා කරනවා. ඒ හේතුවෙන් ක්‍රමයෙන් බටාත ගොවිපලේ නිෂ්පාදිතාවය ඉහළ ගිහිලා තියෙනවා. අතිරේක ආහාර භෝග බීජ නිෂ්පාදනය කරන ප්‍රධානම ගොවිපලක් තමයි බටාත ගොවිපල. අපි සාමාන්‍යයෙන් එක කන්නයකට ටොන් 10ක් ඉක්මව නිෂ්පාදනයක් බීජ විදියට ජාතික නිෂ්පාදන ලබා දෙනවා ඒක විශේෂයෙන්ම මේ කන්නේ 2020 යල කන්නේදී තවත් තවදුරටත් වැඩි වෙනවා මොකද අපි තවත් හෙක්ටයාර 20ක ප්‍රමාණයක් වැඩිපුර
වැඩි ප්‍රමාණයක් වගා කරා මොකද රටේ පවතින අධික බීජ ඉල්ලුම සපුරාලීම සඳහා එතකොට අපේ ඉදිරියේදී තවදුරටත් විශේෂයෙන්ම අපි ගොවිපල දියුණු කරාම සමස්ත නිෂ්පාදන රටේ බීජ අවශ්‍යතාවයෙන් තුනෙන් එකකට එහා බීජ ප්‍රමාණයක් බටාත ගොවිපල මගින් සපයා දීමට බලාපොරොත්තු වෙනවා වාර්ෂිකව මිලියන 40ක පමණ ආදායමක් උපයන මෙම ආයතනයේ අනාගත ඉලක්කය වන්නේ අතිරේක ආහාර භෝග නිෂ්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් රටේ බීජ අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සැපීමයි මොවුන්ට මෙම කාර්ය නොබෝ දිනකින් ජයගත හැකිවනු ඇත අද ඔබින් සමගන යන්න සූදානම් වෙන්නේ බටාත රජයේ බීජ නිෂ්පාදන ගොවිපලේ සිට. ඉතින් ඔබට මේ පිළිබඳව මොන යම් තොරතුරක් විමසීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් ලියන්න කලමනාකරු රජයේ බීජ නිෂ්පාදන ගොවිපල බටාත කින ලිපිනය ලියමින්. ඒ වගේම තමයි බදා දවසේ ඔබේ ළඟම පිහිටි කෘෂිකාර්ය ව්‍යාප්ති කාර්යාලයට ගියොත් අපේ කෘෂිකාර්ය උපදේශක මහත්මයෙක් හරි මහත්මයක් හරි එහි රැඳී සිටිනවා. එතුමහර එතුමියගේ හමුවීමනොත් ඔබගේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් සදිනකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නැවුම්ම දැනුම රැගෙන ඔබ හමුවට හිමි බලාපොරොත්තු ඇතුව ඔබින් සමුගෙන යනවා. ඔබට සුදාසිතය. පලතුරු මැස්සාගේ හානිය පිළිබඳ ඔබ දැනුවත්ද? පිටින් හොදට පෙනුනට දැක්ක නේද ඇතුළට වෙලා තියෙන දේ? එලිමහනේ ඇති ඉදුණු පළතුරු ආවරණය කර තබන්න. නරක් වූ ගෙඩි එකතු කර විනාශ කරන්න. ප්‍රෝටීන ඇම මිශ්‍රණය සතියකට වරක් පත්‍ර යටිපැත්ත දෙමෙනසේ ඉසින්න. වාසවිස වලින් තොර නිරෝගී අස්වැන්නක් ලබා ගන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩය.